මේ මෑතක ඉඳලා අපේ ආරණ්‍යයට පළවෙනියෙන්ම එන කෙනා තමා දානි සකස් කරන මාමා. 7:30 වගේ වෙනකොට ඒ මාම දානි අරගෙන ආරණ්‍යට එනවා. ඒ එන්න තියෙන පාර කැලෑවක් අස්සෙන් එන්න තියෙන බොහොම පොඩි අඩි පාරක්. පල්ලම් බැහැගෙන කඳු නැගගෙන උදේ පාන්දර පින්න පීරාගෙන ආරණ්‍යට එන්න ඕන. මේ අක්මා විතෙල් කියලා කියන අසනීපේ මටත් හැදෙන්න කලින් අපි පිණ්ඩපාතේ වැඩම කළේ ඔය වගේම පාරකින් තමයි. ආරණ්‍ය තිහා පැත්තේ තියෙන රබර් වතට ගොඩ වෙලා ඒ රබර් වත දිගටම ගිහිල්ලා කැලෑ මණ්ඩියට ගොඩ වෙනවා. කැලෑව දිගට ගිහිල්ලා පල්ලෙහාට බැස්සහම කන්දෙන් ගම හම්බ වෙනවා. අපි පිණ්ඩපාතේ ගියේ සාමාන්‍යයෙන් එක ගමකට සතියකට වතාවක් වගේ. ඊළඟ ගමට ගියේ ඊළඟ දවසකදී. සමහර දවස්වල පිණ්ඩපාතේ වැඩම කරන්නට කිලෝමීටර 4ක් දුර තියෙන්නේ නැති. සමහර දවස්වල කිලෝමීටර 8ක් 10ක් අතර කාලයක් හෝ දුරක් පයින් යන්න වුණා. ඒත් එක්ක මේ මෑතකදී අපි අලුත් වැඩක් කරන්න පටන් ගත්තා. බොහොම දුර, බොහොම කියන්නේ පැය භාගයක් හමාරක් විතර දුර තියෙන ගම්වල පිණ්ඩපාතේ වඩින්න පටන් ගත්තා. ඒකෙදි කළේ ඒ ගමේ අය මාර්ග පහසුකම් සැලසුවා ඒ ගමට යනකම් වඩින්ට. ඒ ගමේ කියාපු ප්‍රධානම කාරණාවක් තිබ්බා අපේ හැමදෙරුනේ අපි පිණ්ඩපාතය පූජ කරගත්තේ මේ පළවෙනි වතාවට. අපි පිණ්ඩපාතය වඩිනකොටත් විශේෂ ක්‍රමයක් තිබුණා. ගෙවල් වලට වැඩම කරන්න නැති වෙන්න කල්පනා කළා. ඒකීකාතකින් සම්බන්ධතාවයක් ඇති නොවෙන්ටත් අනිත් පැත්තට ආරක්ෂාවටත් ගොඩක් හොඳයි. ගමේ එක්තරා තැනක ඉඳලා තවත් තැනකට කියන සීමාවක් පනවාගෙන ඒ ටිකේ තමයි පිණ්ඩපාතේ ප්‍රධාන පාරේ. එතකොට දාන දෙන්න කැමති ඇතෝ පාරට ඇවිල්ලා දම් පූජ කරනවා. සමහර දවස්වලට ඒගොල්ලෝ ගාව දෙන්න මොනාවක් නැති වෙන්න පුළුවන්. සමහර දවස්වල තියෙන දේ හාමුදුරුවන්ට දෙන්න සුදුසු නැහැ කියලා හිතෙන්න පුළුවන්. තවත් සමහර දවස්වල දානි සකස් කරගෙන පිළිගන්වන්නට බලාපොරොත්තු වෙන හිටියට හාමුදුරුවන්ගේ පාත්තට ඉඩ නැති වෙන්නත් පුළුවන්. මේ හැම දෙයකින්ම නිදහස් වෙලා තමයි ඒ අධ්‍යක්ීම අනුසාරයෙන් ගත්තත් පින්නතුනේ ඒ ඇත්තන්ට දානයක් දෙන්න අවස්ථාව සැලසුනේ බොහොමත්ම අමාරුවෙන්. හැබැයි ඔය වැඩම කරන අතර සමහර නිවෙස්වල සමහර අයගේ උස් හඩින් කෙරෙන කතා සල්ලාප අපිටත් ඇහුණා. සමහර වෙලාවට අසභ්‍ය වචනයෙන්ුත් යුක්තව මට මතකයි එක්තරා දවසක පිණ්ඩපාතේ වැඩම කළාට පස්සේ ඒක පුද්ගලෙක් අපිටත් බැන වැදුනා පිණ්ඩපාතේ පිළිගන්නේ නැහැ කියලා. පිළිගන්න විදිහක් නැහැ, පාත්‍රයේ ඉඩක් නැහැ.
හැබැයි හැම අවස්ථාවකදීම මම දැකපු විශේෂත්වයක් තිබ්බා. ලෝකයාට අකුසලයක් කරන්නට වචනේ වැරදි විදිහට පාවිච්චි කරන්නට, වචනෙන් අනිත් අයගේ හිත රිදවන්නට, ක්‍රියාව වැරදි විදිහට පාවිච්චි කරන්නට, ක්‍රියාවෙන් අනිත් අයගේ හිත රිදවන්නට, තමන්ගේ හිත රිදවා ගන්නට, වචනෙන් වගේම සිතින් වැරදි හිතන්නට ඉතාමත්ම සුළු ඉන්ධන ප්‍රමාණයකුයි වැය වෙන්නේ. ඒ දේ කරන්න හරිම ලේසි, පුදුමාකාර විදිහේ අනුග්‍රහයක් තියෙනවා. හැබැයි හිත සකසලා දානයක් දෙන්න, පිනක් සිදු කරගන්න බොහොම අමාරුයි. ඒ දේ කරන්න අවස්ථාව ලැබෙන්නත් හරිම කලාතුරකින්. දහම්පදේ ගාථාවේ තුන්වෙනි අර්ථයමයි තියෙන්නේ. අහිතක් කරන්නට, අවැඩක් කරන්නට තියෙන අවස්ථාව ඉතා අධිකයි. නමුත් යහපතක් කරන්නට, හොඳ දෙයක් කරන්නට ඉතාමත් අමාරුයි. හැබැයි නුවණැත්තා ඔය අහිත කරන දේ හෝ අහිත හැටියට තියෙන දේ තමයි තමන්ව සංසාරයට ගෙනියන්නේ හෝ මේ ලෝකයට දුකක් ජනිත කරවන්නේ කියලා තීරුම් අරගෙන යහපතෙහි යෙදෙන්න උත්සාහ කරනවා. අමාරුවෙන් හෝ